ක්‍රට් කියලා කියන්නන්නේ ඕනෑ එදිකිරීමකට අත්‍යවශ්‍ය වන අමුදාවය. ඔයාගේ නිවසාහදනොකට කොංක්‍රීට් එකක් ආකාර දෙකින් ඔයා ලෑස්ති කරගන්න පුළුවන්. එකක්තමයි ෙඩික් කක්‍රට් අනිත තමයි හැමක් ක්‍රට කියන්නේ ෙඩිමික් ොංකට් එකක් කියලා කියන්නේ වෙනත් ස්ථානක කියන්න බැචිම්ප ලාන්ට් එක මිස් කරලා. ඔයාගේ නිවස රහමනත්නම් ව්‍යාපෘතියට කොන්ක්‍රීට් එකක ගෙනත් දෙනකටයි හැමික්ස් කොක්‍ර් එකක් කියලා කියන්න, ඔයාලා අපි හැමෝම දන්න විදිහට සිමෙන්ති ගල්වැලිය එකතු කරලා. ල හරි ගස්ල ගන්නකට හරි අදම මෝගලන්ට කියන්නේ න්නේ හැන් ික්ස් කොන්ක්‍රීට් එකක සහ රඩිමික්ස් ොන්ක්‍රීට් එකක තියෙන වාසි සහ අවාසි. ෙඩික් ොන්ක්‍රීට් එක තින ප්‍රධානමවාශය තමයි ප්‍රමිතියෙන් ඉතා උසස් වීම ඒකයන්නේ ගල් වැලි සිමෙන්ති එකට එකතු කරලා ජලය මිශ්‍රකිරීමේදී පවා අනුපාතයන් කිසිම් වෙලාග වෙනස් වෙන්න නෑ මක් එක ගැටලුව තමයි කොක්‍රීට් එක අගන්න පුද්ල මත එක ඩිපෙන් වෙනවා. හේතුවඒයේ වැඩේ හරිට කලේ නැත් නම් ොක්‍රීට්ගේ කොලිටියටඒ කෙලින්ම බලපනවා. හැමික් ොක්‍රට් එකෙති අනික් ටලුව තමයි ශාල පරිසක් අවශව වීම. ඔල දන්නවවා ලැබයක් ව දන්නගේ හම ලොකු සේක පිසක් අවශ්‍ය වන. ෙඩික් ොක්‍රට් එක හමවෙන්න ඇමකද කොක්‍රී් එක අනලා ඔයාගේ වැඩබිීමට අරන්ගෙන නිසා සුළු පිරිසකින් පුරුව කොක්‍රීට්ක පෝ කරන්න හෙමැත්න පලේස් කරන්න. ඩික් ොක්‍රට් එක ති අනිත්වාසය තමයි ලංඟාවෙන්න අමාරු තැන්වලට පම්පකා එකක් ියවස් කරලා කොන්ක්‍රීට්ේ පහසුවම දාගන්න පුළුවන් වීම. අන්න ඒව අස්ථාවට රිඩමිස් කොක්‍රට් තාතම වටිනවා අනි ජටලුව තමයි හැන්මික් ොක්‍රට් එකක් දාන්නගේ හම ඔයාට අමුදරෝයගෙනනලා ඔක්ොම ගඩාරගන්න වෙනවා. ඒ වගේ ගඩා කරගන්න ඉටහසුක නැත්නම් ඔයාට විශා ැටලුවක මුහුණපාන සිදධ වවා. ඒ විතරක්න මේ සිමින්ති වගේ දේවල් වර්ශයනුත්තාරක්ෂාරගන්න වෙන. විත රක්නෙේ ඔය අමාරුවෙන් ගබඩා කරගත්තේ අමුද්‍රව්යේ භාවිතර ගන්න අවස්ථාවේදිත් අපතෑමක් සිද්ධ වෙනවා. ඒක හේතු තමයි බොෝවි ස්ලැබ්ක් වගේ කොක්‍රීට් කරන්න ගියහම ටීමම් එක පිටින් ගන්න ඒගැන ඔයාගේ කොන්ත්‍රාත්කරු හැරි කොත්‍රරාතා අයතනය හරි සේවකයෝ නෙමේ අන්න හේතු නිසා යාලච්චර සැලකිිල්ලදක් වන්න නෑ ඒ වගේ ඩික් කොක්‍රට් එක තත්වාවයක් තියෙනවා කොක්‍රීට් එක දාානතනට රීච කරන්න නමාරු නංගකෙන් ඔයාගේ සේවකයන්ට එතෙන්ට යන්න අපහසතනක්නම් කායි එකක්ගෙනල්ල ඒමාගෙන් කොක්‍රට් එක දාගන්නත් පුළුවන් හැබැ පම්කා එකක කොංක්‍රීට් එකට අමතරව වෙනම් පේමට එකක් කරන්න වැර සිද්වෙනවා. ඕනෑම ආකාරයේ ඉදිකිරීමක ඕනෑම ව්‍යාපෘතියක සේටි ෆ්‍රට් කියන වැැකිය ඉතාම වැදගත් සාමාන්‍යෙන් ඔ හැන්මික්ස් කොංක්‍රට් එක කරන්න ගේ හම ඔයාලා අපි හැමෝම අදකීමෙන් දන්නවා විශාල පිරිසක් එකතු වෙලා ආරක්ෂාව ගැන හිතන්න නැතුව කොන්ක්‍රට් එකක කොහොමරි දාලයිවර කරන්න ඕන කියෙන ටාගට් එකේ ඔහේ වැඩරගෙනවා. හැබැ රෙඩිමික්ස් කෝන්කට් එකද ඔයාට ඒ සප්ලයි කරන ආයතනය අහල දනගන්න පුළුවන් සාමාන්‍යෙන් එයාලා හය කරන්න පිරිස්සින්නවා. ඒක කියන්නේ දිගටමයි ආයතනෙත් එක් කොන්ක්‍රට් දමීමේ කටියුත්ත සඳහාම සවිශේෂී වූ පිරිස්. හැබැයි ඒ අ ඒ ආයතන සේවකය නෙමේ එයාලාව සම්බන්ධ කරගෙන ඉන්නේ ඔයාගෙත් කොන්ක්‍රීට් සපයන ආයතනයත් පහසුවතක. මෙන මේ කාරණාව නිසා ආරක්ෂාව ඇතු වැඩකරන්නේ කොහමද කියල යා හොඳින් දන්නවා හැබැයිෝ ඩමික් කොක්‍රට්ේ මොන පසුව තිබුණත් ඔයා දන්නවාදක මිලෙන්ටි එකක් වැඩිබව. හැයි මිලෙන්ට එකක් ඩියුත් ෙඩමික් ොක්‍රට්ටක් ඔො ා කලයතු සදුස අවස්ථා තින. ඒකයන්නේ කොන්ක්‍රීට් ප්‍රමාණය වැඩියෙන් යන ස්ලැබ්බ එකක් වගේ එකට ඉතාමත්ම සදුසු රඩමික් පාවිච්චි කරනක. ඒවගේම නිවාස ව්‍යාපෘතියකට නම්, ෆටංස් වලට කොළම්ස් වලට හෙමනත්ම් ටයිබීම්ස්වල හෑමික් කොක්‍රීට් බවිතය තම ඉතාමත්ම සුදුසු. ඒවගේම හෑන්මික්ස් කොන්ක්‍රීට් එකදී ගල් වැලි සිමෙන්ති කලවම් කරන අනුපාතයන් හරිරම දැනගෙන සිටියයුතුයි. මොක දෙහෙමලයනත් නම් කොන්ක්‍රට් එකගේ ස්ත්‍රේතක අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට රිඩමික් කොක්‍රට් එක ද ඔය ස්ත්‍රේත ගැ කිසිම ගටුවක්වෙන්න නෑ. ඒවගේ ඒස්ත්‍රෙන්ත ොක්ද දෙ කෙලෝ වැයට පරික්ෂාරගන්න පුුවන් ඒ කියන්නේ යාලගෙන් රික්වස් කරලා කිව් ටෙස්් එකක් කරලා කම්ප්‍රසිව් ත්‍රෙන්න්තකමොකක්ද කියලා වැලට පරික්ෂා කරගන්නත් පුළුවන් ඒ පරිීක්ෂාව දවස් හතෙන් දාාහතරෙන් ඒ වගේම විසි අටෙන් කරලා බලන්න පුළුවන්. අනිදේ තමයි අපිතුම ඔ ෙඩික් කොක්‍රට් එක කෝඩර කියලා ඔය ඕඩගරපු කොංක්‍රීට් එක මද යනකො ්‍රික් එහක හරි අහුවෙලා නත්න්න ෝඩ්ලොක්්හෙට අහු වෙලා ඩිලේවුනා කියලා අන්න ඒගේ ගැටලුවක් කලා ටයිම් එක පැන්වත් කොන්ග්‍රී් භාතයට ගන්න බෑ ැයිඒ පාරිදිවෙච්ච ිලේකක් නිසා අර කොංක්‍රීට් සපයන ආයතනයේ විසින් නිදරාගන්නවා. හැබැයි ඔයා දන්නවද කොක්‍රී් එකක් එහෙම ෝඩ කරලා සයිට් එකක ාවට පස්සෙහමත්ම් ඔයාගේ නිවස දතනට ාවට පස්සේ ඔයාගගේ ඩිලේක වුණොත් ඔයාඒකට වග කියන්නවන බව හැබැ සයිට් එකගේ ඩිලේකක් වෙලා ඔයාටේ කොක්‍රීට් එක භාතා කරගන්න බැරි වනත් ඔයාටේඒ සමගටොන්ක්‍රීට්වල්ට සම්පූර් මුදල ගවන්න වවා.

ම යි න ක නත කරන්න ප ොත් තම ටමගගේ අලත්ම ීඩ ලන්න ගන හමන අලුත් පි ෝඩ්ඩ එකකින් අලුත්ම දෙයක් කරගෙන ළං ීඩෝකින් ආ ති හම්බේමු.